මුලින්ම අපි ඕන කරන බඩු ටික අඳුර ගමු මේ තියෙන්නේ හරස්කඩ ශේෂ්ත්‍රඵලයේ මිලිමීටර් 5ක් වගේ වෙන විනිවිද පේන රබර් බටයක් මේ රබර් බැලුන් එක මේ තියෙන්නේ පුනීලය මේ තියෙන්නේ වයි හැඩති නලයක් මේක වීදුරු වලින් හරි ප්ලාස්ටික් වලින් හරි හදපු එකක් ගන්න පුළුවන් මේක අපි කැපීම සඳහා කටින් ග්ලාස් එකක් මෙතන තියෙනවා ඒ වගේම পেපර් කටර් එකක් ග්ලූ ගන් එකක් ඊට පස්සේ මැර ගැනීම සඳහා අඩි රූලක් අපි භාවිත කරන්න පුළුවන් මේ ක්‍රියාකාරකම සඳහා මුලින්ම අපි රබර් බටෙන් සෙන්ටිමීටර් 30 කෑලි දෙකකුත් සෙන්ටිමීටර් 50 කෑල්ලකුත් කපා ගමු ඊළඟට අපි වෙදනලාවේ ස්ටෙතොස්කෝප් එකේ පපුවට තියෙන කෑල්ල හදාගන්නයි යන්නේ මේකට අපි පුනීල සහ මේ රබර් බැලුන් භාවිතා කරනවා රබර් බැලුන් එකක් අරගෙන සමහර විට ඒක කැඩුනොත් කියලා මම කෝපටත් රබර් බැලුන් තුනක් විතර මෙතන පාවිච්චි කරනවා කොහොමත් අපි මේකට භාවිතා කරන්නේ එකයි කෝපටත් අපි ලෑස්ති පිට තුනක් විතර තියාගමු හොඳයි අපි බලමු කොහොමද අපි මේ කොටස හදාගන්නේ කියලා ඊළඟට අපි මේ වයි නලයට මේ රබර් බට කැලි ටික හවි කර ගමු මේකෙදි මේ කොටස් දෙකට මේ සෙන්ටිමීටර් 20 කැලි අපි හයි කර ගන්න ඕනේ ඒ වගේම මේ කොටසට මේ සෙන්ටිමීටර් 50 කැල්ල හයි කර ගන්න ඕනේ මේක අපහසු නම් අපිට පුළුවන් පොඩ්ඩක් ඒ හයි කර ගන්න කැලි ටික රත් කරලා ඊට පන්දමකට එව නැත්තම් පොඩ්ඩක් ගෑස් තිබරලා රත් කරලා මේ වයි බටේට හයි කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඒක හයි කරගන්නේ කියලා. මේ විදිහට හයි කරගත්ත මේ වයි නලේ සහ රබර් බටවල මෙන්න මේ පොඩි රබර් බට දෙක තමා අපි කන් දෙකට ගහන්නේ. හරි එතකොට මෙන්න මේ කෙලවරට තමා අපි පුනීලය හයි කරන්නේ කියන්නේ දිග බටේ අනිත් කෙලවරට තමා පුනීලය හයි කරන්නේ දැන් මේක කන් දෙකට අපි සම්බන්ධ කරගන්නකොට සමහරලාට මේකේ කඩතොළු තියෙන්න පුළුවන් අපේ චූටියගේ කන තුවාල වෙන්න පුළුවන් ඒ හින්දා මේකට අපිට පුළුවන් වැලි කඩදාසියක් භාවිතා කරලා පොඩ්ඩක් මේක සුමුදු කරගන්න ඊළඟට අපි මේ දිගබටේ අනිත් කෙලවරට මේ වෙදනලාවේ මේ රබර් පටලේ සහිත පුනීලය හයි කරගන්න ඕනේ. මේ සඳහා මම ග්ලූ ගන් එකක් භාවිතා කරනවා. හැබැයි ඔයාලගේ පුනීලේ කටයි ඔයාලගේ ගත්ත බටේයි මේ විදිහට ගැලපෙනවා නම් හරියටම ගැලපෙනවා නම් අර වගේ රත් කරලා හරිය අපිට මේකට ගහන්න පුළුවන්. නමුත් මගේ මේ රබර් බටේයි පුනීලේ කටයි එකට ගැලපෙන්නේ නැති හින්දා මේක සීල් කරගන්න ඕනේ. ඒ හින්දා මම ග්ලූ ගන් එකක් භාවිතා කරනවා. හරි මේ තියෙන්නේ අපි හදපු පුංචි සෙල්ලම් වෙදනලාව. සෙල්ලම් වලට මේක හොඳට ඇහෙනවා. හරි. පුතේ මේක අපි මුලින්ම කියන්නත් ඕන එක භාවිතා කරන්න කලින් අපි මේ භාවිතා කරව වයි නලය. මේක වීදුරු එකක් නම් අපි මේක හදන්න භාවිතා කරේ මගේ දුවල පුතාලා මේක පාවිච්චි කරනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකේ අපිට සමහරවිට මේක බිඳුනොත්, පියුම් වෙලා බිඳුනොත් ඒ වගේ මේක ගොඩක් ඇදෙද්දී දෙපැත්තට ඇදෙනකොට බිඳුනොත් අපට තුවාල වෙන්න පුළුවන්. ඒ හින්දා
පුළුවන් තරම් මේකේ වීදුරු නලයක් වෙනුවට ඔයාලට පුළුවන් නම් ප්ලාස්ටික් වයින් නලයක් භාවිත කරන්න මගේ පුතාලට. ඒතකොට මේක ආරක්ෂිතයි, ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම අපිට පුළුවන් සුපර් ග්ලූ භාවිත කරලා පෑම් බඩ දෙක තුනක් භාවිත කරලා රත් කරලා මේ වගේ වයින් නලයක් හදා ගන්න. ඒකත් ඔයාලගේ ක්‍රමයකින් ඔයාලා හදාගෙන හරි ඔයාලට පුළුවන් මේකට කමෙන්ට් කරන්න, අප්ලෝඩ් කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට. හොඳයි, අපි ඒක බලමු. රයිට්. එතකොට දැන් අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද මේක භාවිත කරන්න කියලා. හරි, අපි දැන් බලන්නක. අන්න අන්න එහෙනම් තාත බබු සද්ද නේද? චුට්ටක් ඇහෙනවනේ. ඔව්, මේකේ පොඩි ශබ්දයක් එන හැබැයි අපිට ඉතින් අර ඇත්තම වේදනාලාවකින් වගේ මේකේ ලොකු ශබ්දයක් ගන්න බෑ. හැබැයි අපිට සාමාන්‍යයෙන් අපේ පොකුවේ ශබ්ද ලබ් ඩබ් ගාන ශබ්දේ මේකෙන් සාමාන්‍ය විදිහට අහන්න පුළුවන්. හරි, ගෙදරින් කරලා බලන්න අම්මලා තාත්තත් එක්කදු වෙලා හොඳ පරීක්ෂණයක් ඔයාලට අනාගතයේදී මේ වගේ ඇත්තම ස්ටෙතොස්කෝප් එකක් අරගෙන වෛද්‍ය වෘත්තියේ දෙන්න මම සුබ පතනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.